ගෝඨාභය කවදාද ඉතිහාසයේ එයා ජනාධිපතිවරණයට ඉල්ලනකොට හරි අනිත් ප්‍රධාන අපේක්ෂකවත් එක්ක ප්‍රතිවාදින්න එක විවාදයකට අවිල්ල තියෙනවද? සජිත් අවිල්ල තියෙනවද? ওই දෙන්නම අවිල්ල නැහැ. එහෙනම් ඇත්ත කාරණේ මේ රටේ බලයක් ගන්න යනවා නම් රටේ ජනාධිපතිට පුළුවන් වෙන්න ඕනකම තියෙනවා. අනිත් ප්‍රතිවාදින් එක ප්‍රධාන අපේක්ෂකයන් එක්ක විවාදයකට එන්න. ගෝඨාභය කරෙත් නැහැ, සජිත් කරෙත් නැහැ. ඇත්තම ගත්තොත් සජිත් අභියෝගයක් දුන්නේ පහුගිය වසරේ ආනන්ද කුමාර සොදර ප්‍රසිද්ධ මාධ්‍යට ඇවිල්ලා අභියෝගයක් කර පුළුවන් නම් සජිත් එන්න සම්මුඛව විවාදයකට එන්න සංවාදයකට එන්න ජාතික ජන බලවේගයත් එක්ක කියලා. ඒ වෙලාවේ සජිත් අතහැරියා, ගිය ජනාධිපතිවරණේ සජිත් අතහැරියා. ඒ දෙන්නම ওই ගෝඨාභයයි සජිතුයි දෙන්න කියන්නේ සමානයි මට පේන්නේ එක පැත්තකින්. මොකද මාධ්‍යට මූණ දීමේදී සමානයි. පාලු ගෙදර වළම් බිඳින්න තනියම එන්න කැමති. තනියම මාධ්‍ය වැඩසටහන් වලට එනවා. සමූහයක් එක්ක වැඩසටහන් වලට එන්නේ නැහැ. සජිත් ඇවිල්ලා තියෙනවද? ගෝඨාභය ඇවිල්ලා තියෙනවද? ඇවිල්ලා නැහැ. හැබැයි අනුර කුමාර දිසානායක සහෝදරයා ඉතිහාසෙන් නම් පෙන්නුම් කරලා තියෙනවා. ওই හතර පහ දෙනා හරි මාධ්‍යවේදීන් වට කරගෙන ප්‍රශ්න අහද්දී හරි තනියම මේවට මූණ දීලා තියෙනවා. එහෙනම් අපි සජිත්ට කියන්නේ හැංගෙන්න එපා, ආයි වංගු දාන්න එපා, අභියෝගේ බාරගන්න. දැන් බාරගත්ත කියලා වචන විතරක් බෑ. දැන් දිනවක වානු දාන්න එන්න. අපි විවාදෙට ඕන වෙලාවක සූදානම්.